आयबोवान कालीन प्रवृत्ति वार्ताकरणे प्रमुखया सीत उदयसन प्रवृत्ति विकाशयमे मम कविंदु विजयवर्धन प्रथमेन सिरस्ताल තම ගෙවුණු වසර දෙක තුල සත්‍යයක්වත් විදේශ ණය ගත්තේ නැහැ. කාබනික පොහොරවල වැදගත්කම ගොවියා වෙත ගියේ නැහැ. කොවිඩ් රටට ගෙන ආවේ මමද? තවදුරටත් රට වහන්න බෑ. ජනපති කියයි. ආර්ථික විද්‍යාවේ මූලික දැනුම නැති කබ්‍රාල් ගැන සජිත් කියයි. සුසිල්ට ඇදුණු ලොතරැය්‍ය ගැන හර්ෂණ කියයි මේ අස්කර්ලා පෙන්වේ කට වහගෙන ඉඳපල්ලා කියලා තිස්ස අත්නායක කියයි කට වහන් හිටියානම් කිසි ප්‍රශ්නයක් නැහැ චමල් කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් ගෙවුණු වසර දෙක තුල තමා සතයක්වත් විදේශ ණය ගත්තේ නැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා සාමූහිකව ක්‍රියා කර ජයගත යුතු බව තමා සෑම විටම විශ්වාස කරන බවයි ජනාධිපතිවරයා පවසන්නේ. එසේම කාබනික පොහොර පණිවිඩය නිවැරදි ලෙස ගොවි ජනතාවට ගියේ නැති බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. ඒ පාසල් දහසක් ජාතික පාසල් බවට පත් කිරීමේ වැඩසටහනේ සමාරම්භයට සියඹලාණ්ඩුවේදී එක් වෙමින් සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ තවත් එක් පියවරක් යථාර්ථයක් බවට පත් කරමින් පාසල් දහසක් ජාතික පාසල් බවට පත් කිරීමේ වැඩසටහන ආරම්භ කර තිබෙනවා. එහි සමාරම්භය සනිටුවන් කරමින් මොනරාකල සේබලාණ්ඩුව මහවිද්‍යාලයේ ජාතික පාසලක් ලෙස සිසු අයිතියට පත් කිරීම අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. දන්නවා ගොවි මහතුන් 50ට තිබුණත් 55 60 70 75 වගේ මිලකට වියලෙවි කරා. ඒක හොඳයි. ගොවි මහතුන්ට ආදායම එන එක හොඳයි. අපි සමහර වෙලාවට ජීවන වියදම වැඩි වෙලා හැම එකකම ගණන් වැඩි වෙලා කියලා චෝදනා කරනවා. ඔව්. අපි ගොවියට හොඳ මිලක් දෙනකොට අනිවාර්යෙන්ම භාණ්ඩවල මිල ඉහළ යනවා. ඒ හැම අවස්ථාවකදම අපි ගොවියට හොඳ මිලක් ලබා දෙන්නට ඕනේ. හැබැයි ඒක පාරිභෝගිකයාට යනකොට අපි විවිධ හේතු නිසා මිල වැඩි වෙනවා නම් බලන්නට ඕනේ ඒක මිල අඩු කරන්නේ කොහොමද කියලා. දැන් අද සමහර අය ප්‍රචාරය කරනවා කොවිඩ් වසංගතයේ මේ මම මේ රටට ගෙනාපු එකක් කියලා. හැබැයි ඉතින් අහිංසක ගම්බද ජනතාවත් සමහර විට හිතනවා ඇති මෙයා තමයි මේ කොවිඩ් වසංගතයේ රටට ගෙනාවේ කියලා. මම ලෝකේ අනිත් හැම රටකටම වඩා මේක පාලනය කරන්න ක්‍රියා කළා තියෙන ජනතාවගෙන් ඉල්ලා හිටිනවා මේ වැරදි මතවලට රැවටෙන්නට එපා ඒ බූස්ටර් එන්නත ලබා ගන්න අපි ඇති වෙන්න ගෙනල්ලා තියෙනවා බූස්ටර් එන්නත අපි ප්‍රාර්ථනා කරනවා ඊට පස්සේ මේ රට වහන්න පාසල් වහන්න අවස්ථාවක් එළඹ නොවේවායි කියලා අපිට තවත් පුළුවන් කමක් නැහැ රටක් වහන්නට මේ අද විපක්ෂය ඇත්ත තොරතුරු ජනතාවට ලබා දෙන්නේ නැහැ මම සතයක්වත් ණය අරගෙන නැහැ විදේශ ණය මගේ අවුරුදු දෙක තුල डॉलर बिलियन हाय दशम तुनाक अभी हेमा अवरुद्ध में नया गेवान ने टोन में वह पशुगीय राजयान गाते संवर्धन ने टेबल ने पुलुआ ए नया अभी हेमा अवरुद्ध देख मापी गेवान नोन तब मत राज्य अमतिवर एक आस्करण डोना राज्य अमतिवर एक केल गिहिं किए न वनं मैं आंडो वैरदी केला या किया नया तैरदी किए हेम मंत्री वर एक हेम राज्य अमतिवर एक हेम अमतिवर एक सामूहिक आंडो के वग किया नटोन ඔහුම කියනවනම් වැරදි කියලා. ඒ කියන්නේ ඔහුගේ වැඩේ කරන්නේ නැහැ. මම හමුදා නිලධාරියෙක් වශයෙන්, ලේකම්වරයෙක් වශයෙන් වැඩ කරලා පෙන්නලා තියෙනවා. මොකද අපි සාමූහිකව වැඩ කරපු නිසා. යමෙක් තවත් එක්කෙනෙකුට චෝදනා කරනවනම් ඒකෙන් පැහැදිලි වෙන්නේ ඔහුගේ අකාර්යක්ෂමතාවයයි. ඇඟ බේර ගන්න තවත් එක්කෙනෙකුට චෝදනා කරනවා. ඒක කරන්න එපා. සාමූහිකව රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන්, මහජනතාව වෙනුවෙන් Tamanට ලබා දුන්නු වගකීම ඉටු කරන්න. මම ඒකට බැඳිලා ඉන්නවා. වැඩි වෙලා තියෙන අද හැම කෙනෙකුටම
ඇමතිකමක් ඕන කැබිනට් ඇමතිකමක් ඕන මම කොහොමද හැමෝටම කැබිනට් ඇමතිකම් දෙන්නේ මම කැමති නෑ සභාග රජවල් හදලා බොරු මේවා වැඩි කරන්නට නිලධාරීන්ගේ මං ඉල්ලා සිටිනවා වැඩ කරන්න බැරි වෙන්නේ කොහොමද කියලා බලන්නට එපා මං කරුණාවෙන් ඉල්ලා සිටිනවා රාජ්‍ය නිලධාරීන්ට මේ වසර තුන තුල ඔබගේ සම්පූර්ණ සහාය මට ලබා දෙන්න ජනතාවට සේවය කිරීම සඳහා මම ඡන්ද බලාගෙන නෙමෙයි වැඩ කරන්නේ මේ දුෂ්කර කාලයේ ජනතාව හමු වී තියෙන විවිධ පීඩාවන් එකින් එක ඉවත් කරන්න ආණ්ඩුවක් විදිහට සූදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කුරුණෑගල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින්. ජනතාවට සහනයක් දුන්නම සමහරු ඡන්දයන් ළඟ එනවද කියලා අහනවා. වෘද්ධක් තියෙනවා. මේ ව්‍යාකෘති කරන්නේ ඡන්දයක් බලාගෙන නෙවෙයි. ඔබ ඒක හොඳටම දන්නවා. පානීය ජලය දෙනකොට මේ ඉන්න ජනතාවගේ පක්ෂය මොකද්ද? කියලා කවුරු හරි අහුවද තමහරු ආද මේ සියලු දේ පටලවා ගන්නවා ජනතාවට අමාරුයි කියලා සහන පැකේජයක් දුන්නමත් අහන්නේ ඔය දේමයි අපි ජනතාවගේ අමාරුකම් තේරුම් ගත්ත රජා ජනාධිපතිතුමායේ හොඳ ආකාර අවබෝධ කරගෙන තියෙනවා ඒ රජයක් හැටියට බාණ්ඩ මිල ඉහළ යනකොට ජනතාවට අමාරු නිසා තමයි අපි සහන යෝජනා කරන්නේ හැබැයි අද විරුද්ධ පක්ෂයේ ජනතාවට සහන දෙනවට කැමැති කැමැති නැහැ आर्थिक विद्यावे मौलिक දැනුමවත් මහබැංකු අධිපතිවරයාට නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස් මහතා පවසනවා සමගි ජනබල වේගයෙන් හුස්මක් වැඩසටහන යටතේ වවුනියාව දිසාරෝහලේ පැවති උත්සවයකට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා අද අපේ රටේ කඩා වැටීම දැන් වේගවත් හැම අතකින්ම කඩා වැටෙනවා මහ බැංකුවේ අධිපතිවරයා කියනවා සල්ලි අච්චු ගැසීම තුලින් ආර්ථිකයට කිසිම හානියක් නැහැ එතනින්ම තේරෙනවා ආර්ථික විද්‍යාවේ ප්‍රධාන સિદ્ધාන්ත පිළිබඳව කිසිම අවබෝධයක් නැතුව තමයි මහ බැංකුව අධිපතිවරයාත් මේ ආණ්ඩුවත් කටයුතු කරන්නේ මං හිතන්නේ මහ බැංකුව අධිපතිතුමාට කිසිම දැනුමක් නැහැ ආජන්ටිනාවේ ග්‍රීසියේ වැනි රටවල් වල මේ මුදල් අච්චු ගැසීම තුලින් සිදුවුණු මහා හානිය जनवर එළමෙන ඕනෑම මැතිවරණයකදී තනිව තරග කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් බව එම පක්ෂයේ ජේෂ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා මේ රටේ සාමාන්‍ය ජනතාව පසුගිය මැතිවරණයේදී යම් අන්දමන්ද භාවයකට පත් වුණාද කියන කාරණේ මේ වන විට ජනතාව කියන අදහස් වලින් පේන්න පටන් ගන්න තියෙනවා. අපි ජනතාවට ආරාධනා කරනවා මේ රටේ නිවැරදි දේශපාලන දැක්මක් සඳහා වූ අපි සමග එකතු වෙන්න. අපෙන් විතැන් වෙලා ඔහොට්ටුව කියන්නේ අපේ පක්ෂෙම वामवादी देश प्रेमी जातिकवादी सीलु बलवेग एक श्रीलंका दास पक्षे अटते सन्धानिक वेडकर्लतीनो सन्धान සෑම විනාශයකටම හේතුව කට පරිස්සම් කරගන්නේ නැති එක බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා. ඔහු එසේ ප්‍රකාශ කළේ සුසිල් ප්‍රේමජාත් මහතාව අමාත්‍ය දුරේ නිවත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අවස්ථාවේදී. සාමාන්‍යයෙන් ඉතින් රජයක් ඇතුලේ රජයට විරුද්ධව යනවා නම් මොනවා හරි කරන්න ඕනේ. ඉතින් එහෙම එකක් වෙන්න ඇති. ඒකට අපි කනගාටු වෙනවා කොයි එකටත්. අපි සහෝදරයෙක් ඉතින් අපි ඉස්සරින් ඉඳන් අපිත් එක්ක පාර්ලිමේන්තුවේ හිටියා අනුගඩම් වලින් ඉඳන්. සාමාන්‍යයෙන් ඕක තියෙන ඇතුලේ ඉන්නකොට අර කට පරිස්සම් ගන්න එක තමයි හොඳම දේ. ඉතින් මේකත් දැන් අහන එකත් මගෙන් මොනවා හරි කියවුනොත් ඒකත් ප්‍රශ්නයක් වෙනවා. කට නිසානේ ඔක්කොම නැහින්නේ. ඉතින් ඒ නිසා අපි කට පරිස්සම් කරගෙන අපිට පවරන වැඩේ හරියට කරොත් ඒ කිසි ප්‍රශ්නයක් නැහැ. පවරන වැඩ කරන්න කියන संशोधने
පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමචන්ද මහතා ඉවත් කිරීම සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතාව දැන් සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යතුමාගේ වාසනාව. එතුමාගේ ලොතරැයි ඇත්තටම ඇදුනේ එදා. එතුමාට අපි ආරාධනා කරනවා මේ ආණ්ඩුවට විරුද්ධව එක වේදිකාවක විපක්ෂයත් එක්ක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් අපිත් එක්ක එකතු වෙන්න කියලා. කවුරේ ප්‍රකාශ කරපු පමණින් අපි කලබල වෙන්නට හොඳ නැහැ. මම ගෙදර යන්න ඕනෑම වෙලාවක සූදානම්. මොකද මට දාලා යන්න බැරි කිසිම දෙයක් නැහැ. සුසිල් ප්‍රේමජයන්ත හිටපු ඇමතුමා කිව්වේ ජීවන බර වැඩි, බඩු මිල වැඩි. මෙයා පාලනය කරන්න කුෂිකර්ම අමාත්‍යාංශයටත් බැහැ, වෙළඳ අමාත්‍යාංශයටත් බැහැ. ආණ්ඩුව ගත්ත සෑම ක්‍රියාමාර්ගයක්ම ෆේල් කියලා. මේ අස්කරලා පෙන්නුවේ කටවහගෙන ඉඳපල්ලා කියලා. විපක්ෂයට උම්ම නැති අපිව කඩලා බිඳලා වෙන් කළා දාන්න. මම සාමාන්‍යයෙන් කවවත් වෙන් කරනවා නම් මම එකඟ නෑයි මගේ පෞද්ගලික මතය. නමුත් සාමිකත්වයෙන් එකතු වෙලා වැඩ කටයුතු කළ යුතුයි කියන තැන මම ඉන්නවා. මුළු කැබිනට් ආස සුසිපේජ විතරක් නෙවෙයි මුළු කැබිනට් ප්ලස් වෙන්න ඕන. මා ජනතාවට තීන්දුව දෙන්න අලුත් ආණ්ඩුව පත් කරන්න ඉඩ දෙන්න. අපිට අවශ්‍ය වෙන්නේ මේ ආණ්ඩුව ආරක්ෂා කරගෙන රටේ ජනතාවගේ අපේක්ෂා ඉටු කිරීම මිසක් එක එක්කෙනාගේ පෞද්ගලික අවශ්‍යතාවයන්. කේන්ද්‍රීය වෛරය පිරිමහ ගන්න කටයුතු කරනවා නම් අපි ඒ අය ගැන රජයක් තීන්දුවක් ගැනීම ගැන මම වරදක් දකින්නේ නැහැ. ගෝවියව කබලෙන් ලිපට වැටලා තියෙනවා කිව්වා. දැන් කබලෙන් ලිපට විතරක් නෙමෙයි ගෑස් ලිපිනුත් බිමට වැටෙන තත්ත්වයට පත් වෙලානේ. ඉතින් ඒ තත්ත්වය ඇති කෙරුවේ ආණ්ඩුව කියන එක එතුමා බොහොම බය නැතුව විවෘතව කිව්වා. රාජ්‍ය ඇමතිවරු ඇමතිවරු මේගොල්ලෝ මේකේ වරප්‍රසාද භුක්ති විඳි මේ විපක්ෂයේ රාජකාරිය කරන්න බෑ. කණ්ඩායම් රැස්වීමේදී ඕන විවේචනයක් කරන්න. විවේචන කළා අපි හදාගම ආණ්ඩුව. මේ එළියට ඇහිලා Taman එක එක බලාපොරොත්තු තියාගෙන නේ අනා ඉන්නවා. සුසිපේම් ජයත්තම ඇත්තට විතරක් නෙමෙයි මේ ඕන කෙනෙකුට මේක හොඳ පාඩමක්. දැන් පසුපෙළ මන්ත්‍රීවරයෙක් ඇවිල්ලා කියනවා සුසිල් ප්‍රේම්ජයන්ත ඇමතිවරයාව තනතුරෙන් අයින් කරේ බුද්ධිංශ වාර්තා නිසා කියලා. මං හිතනවා මේක ඉතාම බරපතල ප්‍රකාශයක්. ආරක්ෂක ලේකම්තුමා මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. කොහොමද මේ බුද්ධිංශ වාර්තාවල් මේ මන්ත්‍රීවරුන්ගේ අතට යන්නේ කියලා. මෙරට ජාතික විදුලි බල පද්ධතියට ලාභදායී ක්‍රම වහා හඳුන්වා දිය යුතු බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. ලබන වසර අවසන් වන විට මොරගොල්ල ජල විදුලි ව්‍යාපෘතිය දවසන් කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ. මහවැලිගඟ ආශ්‍රයෙන් ක්‍රියාත්මක කරනු ලබන අවසන් මහා පරිමාණ ජල විදුලි ව්‍යාපෘතිය මොරගොල්ල ජල ව්‍යාපෘතියයි. ඒ අනුව එහි වත්මන් ප්‍රගතිය සොයා බැලීම සඳහා සූර්ය බල සුලං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පසුගිය දා නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. ජාතික විදුලි බල පද්ධතියට තාමත් අඩු මුදලකට විදුලිය ලබා ගන්න පුළුවන් බලාගාරය. මොරගොල්ල කියන්නේ තැවෙනි බලාගාරය. මොරගොල්ලෙන් අපට පුළුවන්කම ලැබෙනවා මෙගාවොට් 35.5ක් ජාතික විදුලි බල පද්ධතිය එකතු කරන්න. 2023 නොවැම්බර් පාස වෙනකොට මේ මෙගාවොට් 35.5ම ජාතික විදුලි බල පද්ධතිය එකතු කරන්න. තවත් විදුලි බලාගාර කීපයක් मध्याहन प्रवृत्ति विकास දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.